ඔයාගේ කසිප්පු ප්‍රශ්න සරම්බල බේරගනින් හරි හැම මගුලටම අපිව ගාව ගන්න හදන්න එපා. නාඩගම් කාර්ය කතාව පහුගිය දවස්වල ගොඩක් ප්‍රේක්ෂකයෝ බැලුවේ ගොඩක් බෝරින් විදියට. ඉතින් මේ වෙනකොට ඒ බෝරින් ගතිය නැති වෙලා ගොඩක් ලස්සන විදියට කම්මැලි නැති විදියට කතාව ඉදිරියට ගලාගෙන යනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි පහුගිය දවස්වල සරා කසිප්පු ප්‍රස්තාවෙන් අයින් වුණා. හැබැයි ඒ කසිප්පු ප්‍රස්තාවට ආයෙමත් සරා එනවා. ඉතින් මෙන්න මේ සිදුවීම නිසා කතාව ටික ටික උත්තේජනය වැඩි වෙනවා. ඒ වගේම ආකර්ෂණය වැඩි වෙනවා. කතාව බලන ප්‍රේක්ෂකයොන්ට ගොඩක් කුතුහලයක් ඇති වෙනවා. අපි දැක්කා පහුගිය කොටස්වල කවඩියයි සුද්දයි වාඩියේ සරා එක්ක ඉන්න ගමන් කියනවා අනිවාර්යයෙන්ම ගිහිල්ලා ගම වටේ රවුමක් දාලා බලන්න ඕන මෙන්න මේ කසිප්පු වලට මොනවරි දැම්මේ කවුද කියලා. ඉතින් කවඩියයි සුද්දයි යනවා කුකුලගේ ගෙදර. එතකොට රෑ. ඉතින් මේ යනවත් එක්කම එතන අඩිය ගහලා කට්ටියම කෑ ගහනවා අපි තමයි මේ දේ කරේ මේ විදිහට කරා කියලා. ඉතින් මෙන්න මේ දේ නිසා සරා දැනගන්නවා, ඒ වගේම කවඩිය දැනගන්නවා, සුද්ද දැනගන්නවා මේ දේ කළේ අනිවාර්යයෙන්ම කැකුලන්දර කියලා. ඒ වගේම මේ වෙනකොට ස්වර්ණවාහි මාධ්‍ය ජාලයෙන් එළියට දාලා තියෙනවා සරා පොලිසියත් එක්ක දුවන දර්ශන කීපයක්. ඉතින් සරා පොලිසියත් එක්ක දුවන්නේ අද ඊයක නෙවෙයි. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට සරා පොලිසියට මාට් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. හැබැයි ගොඩක් අය රෝහල් ගිහිල්ලා මේ වෙච්ච දේත් එක්ක අනිවාර්යෙන් සරාට පොලිසියට යන්න වෙයි. නාඩගම්කාරයෝ නොරදවාම හැමදාම බලන කෙනෙක් නම් දන්නවා පහුගිය දවස්වල සරාගේ අක්කා කසාද සහතිකේ පුච්චන්න හදන වෙලාවේ කියපු කතාව. මෙන්න මේ කතාව සමාජ මාධ්‍ය පුරාවටම දැඩි අවධානයට ලක් වුණා. ඒ තමයි දෙන්නෙක් බැඳෙන්න ඕන ආදරෙන් ගෞරවයෙන් මිසක් අසාධ සහතිකින් නෙවෙයි කියලා ලොකු ආදර්ශයක් ලැබලා දුන්නා. ඉතින් පොඩ්ඩි ආදරය කරන්නේ මාලන්ට, ඒ වගේම මාලන් ආදරය කරන්නේ පොඩ්ඩිට කියලා අපි දන්නවා. හැබැයි නාඩගම්කාරයෝ බලන ප්‍රේක්ෂකයෝ අදහස් ඉදිරිපත් කරන්නේ නාඩගම්කාරයෝ කතාවේ එළියට ආපු මේ ඡායාරූපයත් එක්ක ඉදිරියට මාලන් සරාගේ අක්කා එක්ක ආදර සම්බන්ධතාවයක් පටන් ගැනීම කියලා ගොඩක් ප්‍රේක්ෂකයෝ අදහස් දක්වලා තිබුණා. ඉතින් මේක ප්‍රේක්ෂකයෝ දක්වපු අදහසක් විතරක් වෙන්නත් පුළුවන්, නැත්තම් මේක නිවැරදි පිළිතුරක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ කතාව ඉදිරියට යනකොට මේ කතාව ගෙතෙන්නේ සද්දාමංගල සූරිය බණ්ඩාර මහත්තයාගේ මග පෙන්වීමත් එක්ක දැක්මත් එක්ක. ඔබත් නාඩගම්කාරය බලන කෙනෙක් නම් නාඩගම්කාරයට ආදරය කරන චරිතයක් නම් ඔබත් අනිවාර්යයෙන්ම නාඩගම්කාරය කතාවේ ඉදිරියට වෙන දේවල් පිළිබඳව පහලින් ඔබේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න.